Hello, සුබ දවසක්. The creative YouTube channel එකට ඔලවදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2019 වසරේ මගේ පළමු වන වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් මට ගොඩක් කාලයක් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් අද මම අලුත් දෙයක් ඔයගොන්ට කරලා පෙන්නන්න යන්නේ. ඉතින් හැමදාම Photoshop videos කරන වෙනුවට අද මම ඔයගොන්ට Windows password hacking වීඩියෝ එකක් ඔයගොන්ට අරන් එනවා. ඉතින් අද මම අරන් ඉන්නේ Windows 7, 8, 8.1, 10 කියන versions ඕනම එකක password එක bypass කරන විදිය. ඉතින් කිසිම software එකක් නැහැ. මම පාවිච්චි කරන්නේ මගේ Windows 7 bootable DVD එකක් විතරයි. ඉතින් මේකෙන් ලේසියෙන්ම අපිට password එක remove කරන්න පුළුවන්. අපි step by step බලමු කොහොමද මේ Windows වල password එක remove කරන්නේ කියලා. දිගටම ඇගතලා ඉන්න The Creative Way YouTube channel එකත් එක්ක. ඉතින් අපි දැන් පටන් ගමු මෙන්න මේ password remove කරන mission එක. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ boot menu එකට යන්න ඕනි. මොකද මට Windows 7 DVD එක boot කරගන්න ඕනි මෙන්න මේ laptop එකේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ bootable options වල ගිහිල්ලා මෙන්න මේ hard drives වලින් DVD ROM එක උඩට ගන්න ඕනි. ඉතින් මට පුළුවන් F5 පාවිච්චි කරලා F5 F6 පාවිච්චි කරලා උඩට පහළට ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ DVD ROM එක උඩටම ගත්තා. ඊළඟට තියෙන්නේ SATA SSD, මගේ SSD hard එක. ඉතින් මම මෙන්න මේ විදිහට save කරගන්නවා මගේ configurations ටික. ඊට කලින් මගේ Windows 7 DVD එක, bootable DVD එක මම ROM එකට දාගන්නවා මේක boot කරගන්න කලින්. මොකද restart වෙනකොට මට මේක දාගන්න වෙලාව මදි. ඉතින් මම දැන් මෙන්න මේක දාගන්නවා මගේ DVD ROM එක ඇතුළට. ඉතින් මම දැන් මගේ DVD ROM එකට දාගත්තා Windows 7 bootable DVD එක. දැන් මම මෙන්න මේ විදිහට changes ටික save කරගන්නවා. දැන් මම exit වෙනවා boot menu එකෙන්. ඔයාලා පේනවා මැෂින් එක රීස්ටාර්ට් වෙනවා. ඔයාලා මෙතනදී ඕනම කී එකක් ප්‍රෙස් කරලා DVD එක බූට් කරගන්න. දැන් Windows 7 එක බූට් වෙනවා ඔයාලා පේනවා. මගේ Windows එක start වෙනා මෙන්න මේ විදිහට Windows 7 DVD එක. ඉතින් ඔයාලට පේනවා මම මෙන්න මේ විදිහට මගේ Windows එක boot කරගත්තා Windows DVD එකෙන්. දැන් මම මෙන්න මෙතන welcome එක next කරනවා. ඉස්සෙල්ලාම අපු screen එක. ඊළඟට ඔයාලට පේනවා මෙතන මේ install Windows 7 කියලා තියෙනවා. ඊට යටින් ඔයාලට පේනවා මේ repair your computer කියලා වෙනම පොඩි link එකක් තියෙන යටින්. ඉතින් මේ link එක තමයි මම ඉස්සෙල්ලාම click කරන්නේ. ඊළඟට මම install කරන්නේ නැහැ Windows එක. ඊළඟට මෙන්න මේ විදිහේ system recovery options කියන දේ load වෙනවා, search වෙනවා Windows installations files. ඉතින් මේ step එක ගොඩක් වැදගත්. මෙතනදී ලොකු දෙයක් ගන්න තියෙනවා අපිට. මෙන්න මේ විදිහට ඊළඟට අපිට පෙන්වනවා අපේ Windows operating system එක. මගේ install කරලා තියෙන Windows 8.1 එක. ඉතින් ඊළඟට පෙන්වනවා මෙතනින් අපි install කරපු location එක. ඉතින් මේක අපිට ගොඩක් වැදගත් මේ install location එක. මේක install කරලා තියෙන D drive එකේ. ඉතින් මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ D drive එකේ තමයි install කරලා තියෙන්නේ කියලා. ඊළඟට මම මෙන්න මෙතන මේ restore your computer using a system image that you created earlier කියන tick box එක tick කරනවා. ඊළඟට මම next කරනවා. අපිට මේ කොටස වැදගත් එච්චර වැදගත් නැහැ. මම මේ cancel කරලා මෙතනින් close කරලා දානවා. ඊළඟට අපිට මෙන්න මේ විදිය දෙයක් එනවා system recovery options කියලා. මෙතන තියෙනවා command prompt එක. අපි මෙතනින් command prompt එක ඉස්සෙල්ලාම open කරගන්න ඕනි. ඊළඟට මෙතන අපිට commands ටිකක් දෙන්න තියෙනවා. මම මේ commands ටික ඉස්සෙල්ලා type කරගෙන යන්න. පස්සේ මම පැහැදිලි කරනවා මේකේ මොකද්ද මම type කරේ කියලා.
ඉතින් මම මෙනිමිලි දැන් කරේ මගේ D drive එකේ Windows folder එක ඇතුලේ system 32 folder එක ඇතුලට මම ගියා. දැන් මම ඉන්නේ system 32 folder එක ඇතුලේ. ඉතින් ඔයාලා දන්නවා Windows වල වගේ නෙමෙයි command prompt එකේදී folder එකක් open කරන්නේ CD space folder එකේ name එක type කරලා. ඉතින් මම වෙන්නේ මේ විදිහට Windows system 32 folder එක ඇතුලට ආවා. දැන් මට කරන්න තියෙන්නේ මේ Windows වල inbuilt softwares දෙකක් rename කරන මාරු කරන එක. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට cmd.exe එකයි utilman.exe කියන softwares දෙක තමයි මම දැන් පාවිච්චි කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මම කරන්න ඕනි cmd.exe එක backup එකක් තියාගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට copy cmd.exe space cmd1.exe කියලා ටයිප් කරලා මම command prompt එකේ copy එකක් ගත්තා. එතකොට command prompt කියන software එක backup එකක් හිටිනවා. ඉතින් ඊළඟට utilman.exe එකත් මම ඒ විදිහටම backup එකක් තියාගන්න ඕනේ. ඒකට copy utilman.exe space utilman1.exe කියලා මම ඒකත් backup එකක් තියාගන්නවා. ඊළඟට මම කරන දේ තමයි utilman.exe කියන පරණ utilman.exe කියන software එක මම delete කරලා දානවා. ඒකට මම පාවිච්චි කරන්නේ del utilman.exe කියලා මම ඒක delete කරලා දානවා. ඊළඟට මම command prompt cmd.exe කියන එක utilman.exe කියලා rename කරනවා. එතකොට මම utilman.exe කියන software එක run කරාම සිද්ධ වෙන්නේ command prompt එක run වෙන එක. ඉතින් මම වෙන මේ විදිහට එක කරනවා ren space cmd.exe space utilman.exe. මෙන්න මේ විදිහට මම ඒකත් rename කරගන්නවා. ඊළඟට මම මෙතනින් exit කරනවා. දැන් මම කම්පියුටර් එක ආයෙත් restart කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ login screen එකට ආවා ආයෙත් Windows එක reboot වෙලා. දැන් මෙතන තාමත් password එක ඉල්ලනවා. ඉතින් මම මේකේ password එක දන්නේ නැහැ. ඉතින් ඔයාලා කියලා මෙන්න මෙතන යටින්ම පොඩි button එකක් තියෙනවා easy of access කියලා. වම් පැත්තේ කෙළවරේ යටින්ම. ඉතින් කලින් මම ඒක click කරොත් පොඩි menu එකක් තමයි මට ඉන්නේ. දැන් මම ඒක click කරොත් මෙන්න මේ විදිහට මට command prompt එක open වෙනවා administrator විදිහට. ඉතින් දැන් මට මෙතනින් පොඩි දෙයක් කරන්න පුළුවන්. මම මෙතන command එකක් ගන්නවා control space user passwords 2 control user passwords 2 කියලා මම enter කරනවා. එතන මෙන්න මේ විදිහට user account controls එනවා මගේ computer එකේ. ඉතින් ඔයාලා පේනවා මෙතන administrator කියලා මෙතන පෙන්නනවා මගේ account එක. ඉතින් මට මෙතන පුළුවන් මෙතනින් reset password දෙන්න. ඉතින් මෙතනින් මම මට කැමති නම් මට password එකක් ගහන්නත් පුළුවන්. මම මේකේ password එක type කරන්න නැතුව මම මෙන්න මේක okay කරනවා. ඊළඟට මම මේකත් okay කරලා මම මෙතනින් command prompt එක close කරනවා. ඊළඟට මම මෙතනින් ආයෙත් login වෙනවා. මෙන්න මේ විදිහට ඔටෝම ලොගින් වෙනවා. දැන් ඔයාලට පේනවා පාස්වර්ඩ් එක බයිපාස් වුණා. ඉතින් මේක ඇත්තටම ගොඩක් ක්ලේසින් වැඩ කරනවා. ඉතින් පොඩි ට්‍රික් එකක් මේකෙන් මම කරේ. ඒ කියන්නේ utilman.exe මෙතන easy of access කියන එක වෙනස් කරා utilman.exe එක command prompt එකට. ඉතින් එතනින් මෙතනින් මම ක්ලික් කරාම command prompt එක තමයි open වුනේ.
ඉතින් එතනින් මට පුළුවන් වුණා user account controls වලට ගිහිල්ලා password එක remove කරලා දාන්න. ඉතින් දැන් ආයෙත් password එක இல்லන්නේ නැහැ. මට ඕන නම් ආයෙත් user account controls වලට ගිහින් මගේ password එක අලුත් කරගන්න පුළුවන්. ඉතින් මම අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. ඉතින් ඔයාලත් දෙයක් ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, comment කරන්න. ඔයාලට තවත් අලුත් දේවල් දැනගන්න තියෙනවා නම් ඒවත් comment කරන්න. මම like කරන්න, subscribe කරන්න. ඉතින් තවත් දෙයක් කියන්න තියෙනවා මේ අත්හදා බැලීම නම් වෙන කාගේ හරි computer එකක් කරන්න එපා. ඔයාගේම computer එකක් කරොත් කමක් නැහැ. නමුත් තව කෙනෙක්ගේ computer එක මේ විදිහට hack කරන්න යන්න එපා. මොකද එයාගේ personal data යාට වටින ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කැමති වෙන්නේ නැහැ මේ විදිහට ඒගොල්ලෝගේ computer hack කරනවාට. ඉතින් අනිවාර්යෙන් තමන්ගේ computer එක මේක අත්හදා බලන්න. වෙන කාගේවත් computer එක මේක කරන්න එපා. ඉතින් ඒ දේ කියලා මට video එක ඉවර කරන්න වෙනවා. ඉතින් ආයෙත් දවසක අලුත් video එකකින් අලුත් දේවල් ගොඩකින් හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.